ChamiViews සමග එකතු වෙන ඔබ සියලු දෙනාම ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා මේ එකතුලා ඉන්නේ මගේ දවස් ඉරසේ 3 වෙනි වීඩියෝ එකත් එක්ක. මම ඔයාලට මගේ දෙවෙනි වීඩියෝ එක දීලා දුන්න කොහොමද net beans ඔස්සේ අපිට අවශ්‍ය වාක්‍යයක් ඩිස්ප්ලේ කරගන්න කියලා. ඒකෙදි මම ඔයාලට අවසානට homework එකක් දුන්නා. ඒකේ answers ටික තමයි දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන මම ඔයාලට දීපු homework එක write a java program to get following output on the command prompt. මම ඔයාලට කියනවා මගේ දෙවෙනි වීඩියෝ එක බලුවේ නැත්නම් ඔයාලා ඒ වීඩියෝ එක බලලා ඉවරලා මේකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මොකද නැත්නම් ඔයාලට මේක තේරෙන එකක් නැහැ. හරිද? මගේ YouTube channel එකට ගිහිල්ලා මගේ දෙවෙනි වීඩියෝ එක බලලා මේකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මම කෝඩ් එක රන් කරන්න. කෝඩ් ටික ටයිප් කරන්න. මුලින්ම ඔයාලට තියෙන්නේ රුටකම දෙකක් කොහමද ටයිප් කරගන්න කියලා. ඒකට මම කෝඩ් එක ලියනවා. system.out.println හරිද? පරහන ඕපන් කරලා උඩු කමාන්ඩ් එකක් ඇද්ද ඉතින් අපිට අවශ්‍ය තවත් උඩු කමාවක් නේ slash උඩු කමා බලන්න ප්‍රෝග්‍රෑම් එක රන් කරලා run file බලන්න ඔයාලට උඩු කමා දෙකක් ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් ෆොන්ට් සයිස් එක වැඩි කරලා දෙන්නම් ඔයාලට. බලන්න උඩුකමා දෙකක් ටයිප් වෙලා තියෙනවා. හරි. ඊළඟට ඔයාලට තිබුණේ ස්ලෑෂ් එකක් කොහමද ඩිස්ප්ලේ කරගන්න කියලා. හරිද? ඒකට කෝඩ් එක මම මේ කොපි කරලා පේස්ට් කරන්න. තිබුණේ ස්ලෑෂ් එකක් නේ අපි කොහොමද තිබුණා? ස්ලෑෂ් එකක් නම් අපි ස්ලෑෂ් එක ටයිප් කරනවා. බලන්න ප්‍රෝග්‍රෑම් රන් කළා. බලන්න ස්ලෑෂ් එක ඩිස්ප්ලේ වෙලා තියෙනවා. හරි. ඊළඟට තිබුණේ තනිකම තනි උඩු කොම. ඒකට මම කෝඩ් එක ලියනවා. පේස්ට් කරනවා අරක. අපිට අවශ්‍ය තනිකමක් නේ. උඩුකම දෙයක් ඇතුලේ අපි තනිකම තනි උඩු කොම ටයිප් කළා. බලන්න රන් කළා. අනවා තනි උඩුකමාව අපේ ඩිස්ප්ලේ වෙනවා. ඊළඟට ඔයාලට තිබුණේ insert tab space. හරිද? කොහොමද tab space එකක් තියන්නේ කියලා. tab එතනදි කියන්නේ මම හොඳ අපි හිතමු ශ්‍රී ලංකා කියලා අපි ටයිප් කරගන්න ඕන. ශ්‍රී tab space එකක් තියලා ලංකා කියලා ටයිප් කරගන්න ඕන. හරිද? මම ඒකට කෝඩ් එක ලියනවා. system.out.println හරිද? බලන්න ඕපන් කරලා උඩුකමා දෙක ඇතුලේ අපිට අවශ්‍ය වෙන්නේ ශ්‍රී tab space එකක් තියන්න ඕන. හරිද? tab space එක තියන්නේ slash t දාලා. මොන tab space එක තිබ්වා දැන් ලංකා ලන් ක. හරිද? දැන් බලන්න හරිද කියලා රන් කරනවා. බලන්න ශ්‍රී ලංකා කියලා tab space එකක් එකට ඇවිල්ලා තියෙනවා. හරිද? ඊළඟට ඔයාලට තිබුණේ insert a new line in the text. හරිද? කොහමද outline එකකට යවගන්නේ කියලා. ඒ කියන්නේ මෙතෙන් දැන් මේ කරන්න ඕනේ තියෙන්නේ ශ්‍රී ලංකා කියන එක මට ශ්‍රී කියන එක උඩින් තියෙන්න ඕන, ලංකා කියන එක යටට එන්න ඕන. ඊළඟ line එකට පයින්න ඕන. අපිට සාමාන්‍ය විදිහට කරොත් මේක ශ්‍රී ලංකා කියලා system.out.println දෙකක් දාන්න ඕන. එකක් ශ්‍රී කියන එකට ඊළඟට යට එකට system.out.println ලංකා කියලා ටයිප් කරනවා. එහෙම නැතුව මම එක system.out.println එකකින් කොහොමද ශ්‍රී ලංකා කියන එක ලයින් දෙකකින් ලියන්නේ කියලා මම දැන් කියලා දෙනවා. ඒක තමයි මෙතනදී new line එකක් කියලා කියන්නේ. ඒකට මම කෝඩ් එක ලියනකොට මම මේක කොපි කරගන්නම්. කොපි පේස්ට්. හරිද? අපි මෙතන slash t දැම්මනේ. slash t දාන්නේ අපි tab space එකක් තියන්න ඕන. අලුත් line එකට වන්න ගන්නවා නේද? new line එකට වයින්නවා slash n. හරිද? දැන් බලන්න ප්‍රෝග්‍රෑම් එක රන් කළා. ශ්‍රී කියන ගුඩින් ලංකා කියන කැට. හරිද? ඊළඟට තිබුණේ C8 උඩුකම දෙයක් ඇතුලේ hello to me කියලා ටයිප් කරන්න ඕන. හරි, මම ඒකට කෝඩ් එක ලියනවා. system.out.println
println ඔන්න open කරා උඩු command එක ඇතුලේ c set c set උඩු command එකක් තිබුණා නේද එහෙනම් slash උඩු command එක hello hello ඊළඟ රයිම උඩු command තිබුණානේ slash උඩු command එක hello tumi මම program run කළා බලන්න c said hello to me මේ ප්‍රෝග්‍රෑම් එක රන්ලා තියෙනවා හරිද මේක තමයි ඔයාලගේ home work එකේ answers ටික කරගන්න බැරි වෙච්චා ඉන්නවා නම් අඩුපාඩු වුණා නම් ඒක හදා ගන්න මේක බලලා ඉවරලා වීඩියෝ එකත් එක්ක ඉදෙච්ච සියලු දෙනාට ස්තුති අපි ඊළඟට අලුත් variables කියන වාරමත් එකතු වෙමු මම subscribe කරලා නැත්නම් subscribe කරන්න variables වලින් පස්සේ interface හදන්න පටන් ගන්නවා. දැන් දෙක ගොඩක් interface එකක් හදන්න මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවත් දැනගන්න අනිවාර්යෙන් මම subscribe කරන්න. subscribe කරලා නැත්තම් සීල් දෙනාටම සුබ දවසක්.